අපි අද ඔයාලව අරගෙන යන්නේ කුරුණෑගල රාජධානියේ තියෙන ඉතාමත් පෞරාණික සංස්කෘතික අගනාකම් වලින් පිරිපුන් සුන්දර පුදබිමකට. ඒ තමයි රෑනගල විහාරය. මේ පුදබිමට පිවිසෙන මාර්ග කිහිපයක්ම තිබෙනවා. කුරුණෑගල ඉඳලා එනවා නම් කුරුණෑගල පුදුහැර හරහා වදාකඩට ඇවිත් එතන ඉඳලා කිලෝමීටර් 2ක් පමණ ගිය තැන රෑනගල රජමහා විහාරය හමු වෙනවා. රෑනගල පිහිටා ඇත්තේ ඉතාමත් සුවිශේෂී සංදිස්ථානයක. කෝට්ටේ 4 වෙනි පෙරකුම්බා රජතුමාගේ කාලේ දමකළු පටුන ජය ගැනීම සඳහා සපුමල් කුමාරයා ගියත් මේ රෑනගල ඇසර මාර්ගයේ බව වාශකතාවල සඳහන්. එහි යන අතර රෑනගල විහාරයේද වැඳ අතරමඟ තිබූ මුගුණු ගසකට දුන් කඩු පහරක් මෑත වෙනතුරුම වදාකඩ පාරේ සරක්කුව නම් ස්ථානයක දකින්නට ලැබුණා. මේ විහාරයට රෑනගල යන නම යොදන්නට හේතු වූ කාරණය වන්නේ විහාරයේ බෝධීන් වහන්සේ අසල සිට චෛත්‍ය දක්වා ගල්තලාවේ පිහිටි සුදු බැති රෑනක් බඳු ලකුණක්. මේ ගල් රෑන උසින් අඟල් 2-3ක් වෙනවා. ගල මුදුනේ දාගැබට යාබදව ගලින් නෙම වූ ලිඳක් තිබෙන අතර ඒ නිදන් වලක් ලෙස සැලකෙනවා. ගල් ලිඳෙහි බිත්ති මනාව කපරාරු කළ බිත්තියක මෙන් ඉතාමත් සුමටයි. එහි ඇතුළු තැනක බ්‍රාහ්මීය අක්ෂර දැති බව කියවෙනවා. පුරාණ ජන කවිවල පවා රෑනගල ගැන සඳහන්. රෑන පිට රෑන වනමල් පිපෙන්නයි රෑන රෑන ගොක් රෑනෙන් සැදෙන්නයි රෑන කෙටු ගල ඉහළට නගින්නයි රෑන ගලේ ගල් දා ගැබ වඳින්නයි. වලගම්බා රජ සමයේ මාතලේ අලු විහාරයේදී බුද්ධ ධර්මයේ තල්කොළපත්වල ලිවීම ආරම්භ වුණා. මේ සඳහා තල්කොළ ලබාගෙන ඇත්තේ රෑනගලට නුදුරින් වූ ගල්තරේ නම් ගල් උයනෙන්. ඉන් ලබාගත් තල්කොළ රෑනගලදී තම්බා පදම් කරගෙන ඒවා පිරිත් කොට අලු විහාරය දක්වා පෙරහැරින් වඩම්මවාගෙන ගිය බව කියවෙනවා. දමදිනී දෙවැනි පෙරකුම් නමින් රජ වූ කුමාරයා කලුන්දාවේ ගමගෙදර තරුණියට පෙම්බැඳ රෑනගල දෙවලට පූජාවක් ඔප්පු කර තිබෙනවා. විවිධ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා අදද මෙම දෙවොල මහත් ප්‍රසිද්ධියක් උසුලනවා. මහාවංශයේ සඳහන් වන පරිදි දේවානම්පියතිස්ස රජතුමාගේ ගව්වෙන් ගව්වට බෝධීන් වහන්සේලා සිටවීමේ වැඩපිළිවෙල යටතේ මේ වැඩ සිටින බෝධීන් වහන්සේ රෝපණය කර තිබෙනවා. රෑනගල ප්‍රතිසංස්කරණ කටයුතු ගෝඨාභය දඹදෙනි පෙරකුම්බා කීර්තිශ්‍රී රාජසිංහ යන රජවරුන් කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. දළදා වහන්සේ සෙංකටගල නුවරට වැඩම කළ පසු රෑනගලට අයත් ගම්වල දායකවරුන්ගෙන් දළදා වහන්සේට පොද සත්කාරද ලැබී තිබෙනවා. රෑනගල විහාරයේ අසල පිහිටි පැරණි අම්බලමද එම මාර්ගයේ පෞරාණිකත්වයේ මනාව පිළිබිඹු කරනවා. පැරණි චෛත්‍ය නටබුන් පාදක කර ගනිමින් නව චෛත්‍ය ඉදිකර තිබෙනවා. අතීතයේ අවස්ථා ගණනාවකදීමින් බුදුරැස් විහිතුණු බව පැවසෙනවා. දාගැබේ කොත් වහන්සේ කීපවරක්ම නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක් වුවත් ඒට හානියක් කිරීමට නොහැකි වීම ඉතාමත් ආශ්චර්යයක්. මීට අවුරුදු 200කට පෙර මෙහි දැවපිට විහාරයක් තිබූ බව පැවසෙනවා. දැන්නේ අභාවයට ගොස් තවද ගලමත ශෛලමය විහාරයක් තිබූ බවත් සඳහන්. රෑනගල පර්වතය මත දැනට ඇති විහාරයට අමතරව ගලයට තවත් විහාරයක් තිබී තිබෙනවා. ඒ ගලයට විහාරය නම් වෙනවා. නමුත් ඊට පිවිසෙන මාර්ගයේ වැසී ඇති නිසා එය අදට දැකගත නොහැකි. මෙවන් ඓතිහාසික වටිනාකම් වලින් පිරි සිද්ධස්ථාන ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීම ඔබ අප කාගේත් වගකීමක් වන බව මතකයේ තබමින් අපි ඔබෙන් සමුගන්නවා.